දක්කයා බිරාස් සිදුවීම් ගැන දැනගන්න කැමතියි. ඒ සිදුවීම් නොවිස්සෙන තාක්කල් හැමෝගෙම හිත්වල ඒ ගැන ලොකු කුතුහලයක් තියෙනවා. මේ හොල්මන් නැවේ කතාවත් ඒ වගේ තවම නොවිස්සුණු අබිරහසක්. එක්දාස් අටසිය හැත්ත දෙකේ දෙසැම්බර් 4 වන දින අට්ලාන්ටික් සාගරයේ මේරි සෙලෙන්ටේ නමින් බ්‍රිතාන්‍ය ඇමරිකානු නෞකාවක් හිස්වහා කැළඹී තිබුණි. ජීවිතාරක්ෂක බෝට්ටුවක් හැරුණු විට එය මුහුදු පතුරකින් යුක්ත වන අතර එහි බඩු සම්පූර්ණයෙන්ම නොවෙනස්ව පවතින බව පෙනී ගියේය. නමුත් ඇයි අපි කවදාවත් නොදන්නවා විය හැකිය. මන්දයත් යානයේ සිටි කිසිවෙකු නැවත කිසිදිනක නොවා බැවිනි. 1872 නොවැම්බරයේදී මේරි සෙලෙන්ටේ නිව්යෝර්ක් සිට ඉතාලියේ ජෙනෝවා බලා පිටත් විය. ඇයව මෙහෙවනු ලැබුවේ කපිතාන් බෙන්ජමින් බ්‍රිග්ස් සහ බ්‍රිග්ස්ගේ බිරිඳ සහ ඔහුගේ දෙහැවරිදි තියණිය ඇතුළු කාර්යමණ්ඩල සමාජිකයන් 7 විසිනි. බෝට්ටුවේ සැපයුම් මාස 6 තරම් ප්‍රමාණවත් වූ අතර මහාන මැෂිමක් සහ පියානාවක් ඇතුළුව සුකෝපභෝගී විය. විචාරකින් සාමාන්‍යයෙන් එකඟ වන්නේ මුහුදු නැවක් අතහැර දැමීම ඉක්මන්වීමට නම් අසාමාන්‍ය හා තැතිගන්නා සුළු තත්ත්වයන් පැල නැගිය යුතු බවයි. කෙසේ වෙතත් නෞකාවේ දෛනික ලෝකයේ අවසාන පිවිසුම අසාමාන්‍ය දෙයක් හෙළ නොකරන අතර නැවැතුද සියල්ල පිළිවෙලට ඇති බව පෙනෙන්නට තිබුණි. වසර ගණනාවක් පුරා න්‍යායන් අතර කැරැල්ල මුහුදුකොල්ලකරුවන්ගේ ප්‍රහාර සහ යෝධ බූවල්ලාගේ හෝ මුහුදු රාක්ෂයෙකුගේ ප්‍රහාරයක් ඇතුළත් වේ. මෑත වසරවලදී විද්‍යාඥයින් විසින් න්‍යාය ඉදිරිපත් කර ඇත්තේ බෝට්ටුවේ ඇති ධූම්පානයෙන් පිපිරීමක් ඇති වූ බවයි. විද්‍යාත්මක විෂමතාවයක ප්‍රතිඵලයක් ලෙස දැවෙන ලකුණු නොපවතින නමුත් බ්‍රිග්ස් සෑම දිනාටම ජීවිතාරක්ෂක බෝට්ටුවට ඇනවුම් කිරීමට තරම් භයානක විය. කිසිවෙකුට හඳුනාගත නොහැකි මෙම විකාර අවතාරණය අබිරහස මෙතනින් අවසන් විය. සෑම සතියකටම වරක් මෙවැනි සත්‍ය අබිරහස් ගැන තොරතුරු අපි ගෙන එනවා. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ අලගේ ළඟටම ගෙන්න ගන්න සබ්ස්ක්‍රයිබ් බටන් එක ළඟ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් තවත් අබිරහස් වීඩියෝ එකකින් හමුවෙමු.